තියකට වඩා නැත්නම් 35කට වෙනකම් හරියන්න නේද දැන් ඊයේ ඊයේ නෙමෙයි පෙරේද එක්කෙනෙක් කිව්වා අයාගේ 150යි ලකුණු තිබුණේ විදහාල මැදිස්ථානේ කොහම හරි 35යි ඉන්නේ 35ෙන් 180 එක්කෙනෙක් කියයි කිව්වා අනිත් අය ඔක්කොම මේ 150 එයයි තව එක්කෙනෙක් කියයි කිව්වා 130 40 110 15 අතර වදනේ කිටේ කිව්වා ඒ කියන්නේ 35ෙන් කොහම හරි 20කට වඩා ඉන්නේ 65යි 70යි 90යි ඒ වගේ කට්ටිය තමයි. ඒ කියන්නේ මේ පාරත් අර මොකද්ද 80000 ඇඩ්මිෂන් ගත්තයි කිව්වට එහෙම අර සක්‍රියව ඉන්නේ කලින් වගේම තමයි 20000 වගේ තමයි. දැන් ඒකිනුත් අර ලකුණු 150ක් 60ක් ගන්න පුළුවන් නම් බය වෙන දෙයක් නැහැ. 150 කියන්නේ දැන් මෙතන අපි පන්තිය වේවරයක් කරාම ලකුණු 30කට වඩා හරියන්නේ. එයාගෙත් එහෙම තමයි කිව්වේ. ගෙදරදී හරි ක්ලාස් එකේදී හරි පේපර් එකක් කරාම මේ 30 28 32 ඒ වගේ අර ආසන්න 30කට තමයි හරියනවා කියන්නේ. ඒතර ඒ ගාන හරි ගියාම එතන ගියත් ඒකම තමයි. දැන් මේ පාර මේ කොමත් 150ක් එකක් ඒ කියන්නේ ස්කිල් ටෙස්ට් එකට පාස් වෙනවා 140ක් 30ක් වගේ ගත්තම ඇති වෙයි. ඒත් ඉතින් ස්කිල් එකෙන් පාස් වෙනත් වෙයි. එතනින් හැලෙන්න ඕනේ නැහැ. ඒකෙ හින්දා කොමත් 160ක්වත් ගන්න හිතාගෙන ඒ කියන්නේ 160ක් කියන්නේ 35ක්වත් ප්‍රශ්න 35කට වඩා හරියනවා. හරි. එතකොට මේ ඒ වගේම දැන් ඔයගොල්ලෝ ගොඩක් අයගේ පළවෙනි පොත ඉවරයි. දෙවෙනි පොතෙත් අපි අර 51 58 පාඩම් ටිකේ වචන ටික දැන් දීලා ගොඩක් කල්ම හිටි මා දෙකක් තුනක් විතර වෙනවා. ඊට පස්සේ මොකද්ද 31 33 වචන ටිකක් දීලා දැන් මාසයක් විතර වෙනවා. ඊට පස්සේ මොකද්ද දැන් අර 36 ඉඳන් 40 වෙනකම් වචන ටිකක් මේ දැන් අපි මේ ටයිප් කරලා ඉවරයි මා ටික ලබන හදිව දෙන්න පුළුවන්. එතන දෙවෙනි පොතේ පාඩම් ටිකත් අපි ලබන හදිනම් පටන් ගන්නවා. ඒ ටික කරගෙන කොහොම හරි දැන් තමයි අර වැඩේට බහින්න ඕනේ කාලේ අර කියන්නේ පාඩම් කරනවා කියලා අර බේදම්ක වතුර බේදම් කකුල් දෙක දාගෙන ඉඳ යනකොට ඒ විදිහට හරි කමක් නැහැ. පාඩම් කරලා මේ වෙලාවේ තමයි වැඩේ කරගන්න තියෙන්නේ. මේ දැන් මගේ අරමුණ විභාගේ ප්‍රතිපලයට ලොකු බලපෑමක් එනවා. ඒකින්ද කොහොම හරි මේ දවස් ටිකේ දාලා තියෙන කියන්නේ විභාගේ දා කරා අපි හැමදාම කියන්නේ සතියක් විතර කියද්දී පාඩම් කරන්න බහැල පාඩම් කරනවා ජොබ් එකේ නැද්ද පාඩම් කරනවා ඒ වඩ දාලා පාඩම් කරනවා කියුවොත් ඒක හරියන්නේ නැහැ. හේතුව තමයි අර ඒ තියෙන ටෙන්ෂන් එකත් එක්ක බයත් එක්ක අර වචන මත හිටින්නේ නැහැ. දැම්ම තියා වැඩේට වැස්සා පොඩ්ඩක් රිලැක්ස් වෙලා තියා තියෙන ඉඳ මත හිටනවා. කොහොමද මේක ඇත්තට අමාරු දෙයක් නැහැ. ඔය පාඩම් ඇටේදී වචන දී පාඩම් කරගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ පේපර් 10 15ක් කරා මේකේ අර ආකෘති කරනවාම එච්චර. හරි. එතකොට පළවෙනි ප්‍රශ්න රටාව අර පින්කනේ තොරකල් අජං අල්මජන උසම කරුදිත් එක දැන් හොඳන ඒත් දැන් පුරණ එක. හරි පළවෙනි ප්‍රශ්නේ තොන්ජංගල් මන්දරමය. තොන්ජං කියන්නේ මොකද්ද? බැංකු පොතක්. මන්දල්දා කියන්නේ හදනවා. රමයන් දැම්මහම හදනවා නම් බැංකු පොතක් හදනවා නම් බැංකු පොතක් හදනවා නම් සින්බුංජන්ගේ පිරෝහම්මිදා. සින්බුංජන් කියන්නේ හැදුණු පත පිරෝහම්මිදා කියන්නේ අවශ්‍ය වෙන ඕන වෙන. බැංකු පොතක් හදා ගන්නවා නම් ඩෙන්ටිටි ඕන. හැබැයි දැන් අපි දන්නවා අපිට එහෙට ගියාට පස්සේ අපිට දෙන ඩෙන්ටිටි වගේ එකට කියන්නේ ඩෙන්ටිටි නෙවෙයි මොකක්ද කියන්නේ. වියුගින් තොන්රුද්ද. වියුගින් තොන්රුද්දෙන් අපි කියන්නේ විදේශ වේග යන නම්බර නැත්නම් අපි එහෙ ඉන්නයි කියන්නේ ඒකට ඉමිග්‍රේෂන් කාඩ් එක ඩෙන්ටිටි වගේ තමයි. ඒකට කියන නම ඒක. හරි කොහොම හරි ඒ ඔතනේ හැබැයි තියෙන ඊට පස්සේ. වියුගින් තොන්රුද්දෙන් ඉනා. ඒ කියන්නේ විදේශ වේග හැඳුනුම්පත හෝ ඉනා කියන්නේ හෝ කිස්තනක් අල්ගල් කජිගෝ අර කජිගෝ කමෙන් දෙමිදා රැගෙන ගියාම හරි නැත්තම් අපි සර්වබ අරන් ගියාම හරි. හරි දැන් අපි තොන්ජන් කියන්නේ බැංකු පොත මන්දල් මෙම කියන හදනවා නම් සින්බුන්ජන්ගි පිලෝ හම්බිලා හඳුනුම් පත ඕන වෙනවා. වියුගින් තොන්නොක් ගෙන් ඉඳා තවත් මොක් හරි එකක් කජු කමෙන් දෙමිදා රැගෙන ගියාම හරි. එතකොට මෙතන තියෙන උත්තර වලින් මොකද්ද ගන්න පුළුවන්? කාඩ් කියන්නේ මොකද්ද? කාඩ් එක. ක්‍රෙඩිට් කාඩ් එක පුළුවන්. ඒ වගේ එතන කාඩ් එක තියෙනවා. ඊළඟට යොක්කොන් කියන්නේ පාස්පෝර්ට් එක ගමන් බලපත්. ඒක අපිට ඕනම තැනක අරගෙන ඒ කියන්නේ එහෙ රට ගියාම පුළුවන් මෙහෙදි පුළුවන් පාස්පෝර්ට් එක වෙනු පුළුවන් මොනම දෙයක්. ඊට පස්සේ සින්තොන්සෝ. මොකක්ද සින්තොන්සෝ කියන්නේ? අයදුම් පත්තේ, ඉල්ලුම් පත්තේ. ඒ වගේම සින්චොන් හදා කියන්නේ ඉල්ලුම් කරනවා, අයදුම් කරනවා. ඊට පස්සේ මේකේ තියෙන ව්‍යාකරණ දෙක කිව්වොත් එහෙම මොකද්ද? රොමියෝ. පළවෙනි එක ඊට පස්සේ ඉනා දෙවෙනි එක මෙවන් තෙම්මිදා තුන්වෙනි එක මෙවන් කියන අපේ 30 වෙනි පාඩමේ අන්තිම ලිපිච්ච ව්‍යාකරණ පොත මොකක්ද ඒක තේරුම කරනවා නම් කියන්නේ කරනවා
කියන්නේ දැන් මෙතන මන්දල් දා මන්දල් මේ හදනවනේ. දැන් ඔයගොල්ලෝ කොරියාවේ යනවනะ. ආංගුගේ කාර්මික. කතාද බඳිනවනะ. කියලවන ආරමයක්. එහෙම. හරි. ඊට පස්සේ කියන්නේ නාග්නා කියන 18 වෙනි පාඩමේ හැමෝම හෝ වාං හෝ බත් බස් එක හෝ පෝච්චිය. දැන් මෙතන හැඳුනුම්පත හෝ પાස්පෝට් එක එහෙම. ඊට පස්සේ මෙවන් තෙම්මිදා කියන්නේ කලාම හරි කියන එක. ඒ කියන්නේ මෙතන නම් කිව්වේ මොකද්ද? પાස්පෝට් එක රැගෙන ගියාම හරි. වක්කාරි හැඳුනුම්පත්ේ, පිළුම්පත්ේ, પાස්පෝට් එක හැඳුනුම්පත රැගෙන ගියාම හරි. ඒතර මෙවන් තෙම්මිදා කියන්නේ කලාම හරි ඒතර කරන්න එපා කියන්නේ මොකද්ද? මෙවන් අන්දෙමි. මෙවන් අන්දෙමි. කරන්න එපා. එවන් දෙමිදාගෙන කළාම හරි. හරි කොහමද ඒක ඉතර අමාරු මේ ව්‍යාකරණ නෑ. මේ නිතර නිතර හම්බෙනව තමයි. හරි ඊට දෙවෙනි එක මොනිකා සී වා. මොනිකා සී කියන්නේ මොනිකද දන්නවද? වා කියන්නේ සමග එක අපි දැන් කිව්වා රාගෝ කියන එකට ලිඛිත භාෂාවේ නැත්නම් ලියද්දි භාවිතා කරන වා කියන එක. තමයි කතා කරන වා භාවිතා කරන අඩුව. ඊට පස්සේ චොන මම මොනිකයි මමයි පංජොන් හරගු හම්මිදා පංජොන් හදා කියන්නේ මොකද විදේශ මුදල් හොමාරු කරනවා ඕන් දීලා ඩොලර් ගන්නවා ඩොලර් රුපියල් ගන්නවා එතකොට හරගු හම්මිදා කරන්නයි විදේශ මුදල් හොමාරු කරන්නයි ඊට පස්සේ කරේසු කරේසු කියන්නේ එම නිසා ඒකින්ද කියන කරේසු එම නිසා චොම්සිම් සිගණි ඒවන ගන්න දැන් සිංහල වගේ මොකද චොම්සිම් සිගණි කියන්නේ දවල් කෑම වෙලා ලන්ච් ටයිම් එකේ චොන්ටිම් සිගන් දවල් කැමලාව ඒ දැම්ම අර වෙලා වේ වගේ ඊට පස්සේ හිස්තරක් රණෙන්ගේ කගිරු හෙස්සම් මිදා යන්නයි ඔය ගිරෝ හෙස්සම් මිදා කියන්නේ අනාගතේ කරන්න ඉන්න දෙයක් ගැන කියනවා ඔය දෙවෙනි කොටේ කියන ව්‍යාකරණ කොටස ගිරෝ හෙස්සම් බැංකුවට යන්නයි හරි ආයෙත් මොනිකා සීවා චොනන් පංජොන් හාරපු හම්මිදා මොනිකා සී මමයි විදේශ මුදල් හොමාර කරන්න හදන්නේ ගරේස චොන්සිම් සිගණේ ඒකින්ද දවල් වේ කැම වෙලාවේ බැංකුවට යන්නයි ඉන්නේ හරි එතකොට කිජන් කියන්නේ මේ ආහාර තැම්පත් කරන ගබඩාව ආහාර ගබඩාව ඊට පස්සේ පොතොන් නම් අතින් අපි නිතර හම්බෙන විදිහට මොකද පොතොන් සාමාන්‍ය ඊට පස්සේ ඕඩේ කියන්නේ වැඩි කාලයක් වැඩි කාලයක් කල්ගත වෙනවා වැඩි කාලයක් වගේ තියෙනවා ඊට පස්සේ කච්චි කියන එක දැන් ඒකත් නිතර නිතර හම්බෙන එකක් මුල් මුල ඉඳන්ම තියෙන එකක් එකට එක කියන එක එතකොට මොනිකයි මායි බැංකුවට යනවලු විදේශ මුදල් හොමාරු කරා. හරි එතකොට අපි මේකේ විශේෂයෙන්ම මතක තියාගන්න ඕන තමයි පංජොන් හදා. මොකද පංජොන් හදා කියන්නේ විදේශ මුදල් හොමාරු කරනවා. ඒ වගේම අර සංඥාවල තියෙනවා ඔය ඩොලර් එකේ සංකේතයේ යුරෝ වල සංකේතයේ ඇඳලා මේ මොකද්ද විදේශ මුදල් හොමාරු කරන ස්ථානයට කියන. මොකද්ද ස්ථාන කියන්නේ? පංජොන් සෝ. පංජොන් සෝ විදේශ මුදල් හොමාරු කරන ස්ථානයේ හොමාරු කරනවාට කියන්නේ පංජොන් හදා. හරි ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ වොල්ගපි මොකද වොල්ගපි කියන්නේ වැටුප පඩි දැන් ඒක මේවා වොල් කියන්නේ මාසෙක කියන්නේ දීමනාව එහම මාසෙක දීමනාව නැත්නම් අනියෙන් කීකොත් එක වැටුප නැත්නම් පඩිය සෙංගක් පොදා සෙංගක් හදා කියන්නේ හිතනවා කල්පනා කරනවා ඒතකොට පොදා දැම්මම හිතුවට වඩා දැන් අපි කිව්වා අර පොදා කියන එක තනියෙන් ගත්තාම බලනවා කියලා තේරුම තිබුණාට අර ක්‍රියාපදයක් පිටිවස්තර වෙනවා අර වඩා කියන එක තමයි කියවේ සංසන්දනාත්මකව ප්‍රකාශ කරනවා හරි ආ හිතුවට වඩා චොග්ගේ තොරවන් පොත්පත්ස මිල චොග්ගේ කියන්නේ අඩුවෙන් අඩුවෙන් තොරවොත් මේ තොරෝදා කියන්නේ එනවා කියන එක බැංකුවට වැටෙනවා කියන එක පොත්පත්ස මිල කියන්නේ වගේ ඒ කියන්නේ පඩිය හිතුවට අඩුවෙන් ඇවිල්ලා කියන්නේ හරි ඊට පස්සේ කප්පියෝන් මේසුසුර කප්පියෝන් මේසුසු කියන්නේ අපි ඔය කලින් පාඩම කරා අර සපතු වඩියේ ඉඳිච්ච පේපර් එකේ තිබුණා අපි පඩි පේෂිට් එක සම්පූර්ණයෙන්ම තිබුණා ඒ පේපර් එකේ එතකොට මොකද ඒකට තමයි පඩි පේෂිට් එක තමයි කප්පියෝන් මේසුසු කියන්නේ ඒ සිප් එක නැත්තම් පඩි පේෂිට් එක හරි ඒක හන්බොන් ඒක නේද දෙනවනේ හන්බොන් කියන්නේ එකපාරක් එක් වතාවක් මොකද්ද පායා ගෙස්ස මිදා කියන්නේ බලන්නවා එක වතාවක් බලන්නවා හරි ඊට පස්සේ උත්තර හතර පපුදා කියන්නේ මාරු කරන පපු ගෙස්ස කියලා මාරු කරනවා
ඊට පස්සේ උන්කියෝ කියන්නේ මාරු කරනවා වෙනත් තැනකට ගෙනියනවා වගේ තේරුවා. වෙනත් තැනකට ගෙනියන්න ඕන වගේ. ඊට පස්සේ පගින් හදා කියන්නේ පරීක්ෂා කරනවා, චෙක් කරනවා කියන්නේ. චෙක් කරන්න ඕන. ඊට පස්සේ චිසෝ හදා කියන්නේ අවලම් කරනවා. අවලම් කරන්න ඕන. හරි. ඊට පස්සේ සීල 4. හතර චොනන් ඉරෝයිල් මදා චොනන් කියන දාන සිංහලගේ ඉරෝයිල් කියන්නේ ඉරිදා අත අතිදස මතක් කරුම් බස් අය මතක් වෙන ඔරියෝයිල් කඳුදා පයෝයිල් අඟහරුවාදා සුයෝයිල් වදාදා මොග්යෝයිල් බ්‍රාහ්මදින්ද ගම්යෝයිල් සිකුරාදා තොයෝයිල් සෙනසුරාදා ඉරෝයිල් ඉරිදා එතකොට ඉරෝයිල් මදා කියන්නේ මොකද්ද සෑම ඉරිදාවකම වියුගින් රොක්කියෝන් සෙන්තෝ එක අම්මිදා ඒ වචනේ දැන් කියලා කියලා ගිලාම හුරුයි. මොකද වේවි ප්‍රොක්කියෝ සෙන්තෝ කියන්නේ අර විදේශ සේවක උපකාරක මැදිස්ථාන. සෙන්තෝ ඒ කම්මිදා. කම්මිදා කියන්නේ යනවා ඒක ගන්නවා. ඊළඟට තොසොසේ එතනදී. එතනදී හංගුගෝදෝ. හංගුගෝ කියන්නේ කොරියන් භාෂාව. හංගු කියන්නේ කොරියාව. හංගු නම් කොරියන් භාෂාව. පෙව්ගෝ ඉගෙනගෙන චින් ගුදල්ද චින්ගුදල්ද කියන්නේ යාළුවෝ එතන මේ ටයිප් කරලා නැහැ ගයන්න නැහැ ඒක හදාගන්න යාළුවෝ තමයි ඔයගොල්ලෝ වරදින්නත් ඒක නැති හින්දා වෙන්නේ මේ යාළුවෝ සකියෝල්ස ඉසම්මිදා ඇති කරගන්න පුළුවන් අපි පික් කරගන්න පුළුවන් ඒ දැන් පිටරටක ගිහිල්ලා කොරියාව ගිහිල්ලා තනියෙන් ඉන්නකොට ඒ වගේ තැනකට ගිහිල්ලා යාළුවෝ හදාගන්න පුළුවන් යාළුවෝ පික් කරගන්න පුළුවන් කියලා දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ දැන් ලංකාවේ ගොඩක් ඉන්නේ උන් කාලේ එහෙම ප්‍රශ්න තිබුණා කොරියාවට යන. හරි. එතකොට උත්තර ගත්තොත් හමයන් කියන්නේ මොකක්ද? ගියොත්. ගියොත්. ඊළඟ කාරෝ කියන්නේ යාමට. කජිමා ජිමා කියන්නේ නමුත් ඒ වනේ. කියන්නේ ගියා වුණාට වගේ තේරෙනවා. ගියා වුණාට කදරෝ කියන්නේ යාමට වගේ. ඒක උත්තරේ හමයන් කියන දා විස්තර නැහැ කිවි. ඒක. හරි එතකොට පහ චොනන් චග්නේවන් යොරමේ හංගි වසමිලා ඒ කියන්නේ මිතා සිංහල වගේ මොකද චග්නේවන් කියන්නේ ගිය අවුරුද්දේ යොරම් කියන්නේ ග්‍රීස් වේ ඍතුවේ හංගුගේ වසමිලා කොරියාවට ආව අර ඍතු හතර මතකයි නේද මොකද ඍතු හතර පොම් යොරම් ආල් කෙව් ඍතු හතර කියන වචනේ මොකක් තනි වචනේ සා සා කෙට හරි කොමාරි මෙයා යොරමේ ආවලු ග්‍රීස් වේ ඍතුවේ ආවලු හංගුගේ එසෝ කොරියාවේදී ස්තනක් ඉල්නේවන් නමස්සමිදා අවුරුද්දක් ගත වුණා. එතකොට ඉල්නේවන් නමස්සමිදා කියන්නේ ගත වුණා කියලා. ඊට පස්සේ සෙන්වල් හදා කියන්නේ දැන් කලින් උත්තරේ ගත්තොත් සෙන්වල් හදාගෙන ජීවත් වෙනවා. එතන සෙන්වල් හැමෙන් ජීවත් වුණොත්. ඊට පස්සේ තොරව දා කියන්නේ ඔය දොළොස්වෙනි පාඩමේ හම්බුනේ. තොරව දා ආපසු යනවා. තොරව දා ආපහු එනවා දැන් මේ තොරව දාලා මේ කියන්නේ තොරව වෙන කියන්නේ ආපසු ආවොත් ආපසු ආවොත් ඊට පස්සේ සෙන්හල් හංජි ජීවත් වෙලා ඊට පස්සේ ආපසු ඇවිත් ඉතලක ගන්න පුළුවන් උත්තරේ තුන්වෙනි එක ජීවත් වෙලා කියන එක සෙන්හල් හංජි හරි ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නේ තාම්චු තොයෝවිර ලබන සතිය සෙනසුරාදා තුවාන් සීයේ සෙන්ගිරි මිදා ඒකත් ඉතාම සරල ප්‍රශ්නයක් ලබන සතිය සෙනසුරාදා තුවාන් වඳුරනවානේ මේ එයි කියන්නේ මොකද්ද ගේ තුවාන් ගේ සෙන්ගිරි කියන්නේ උපන්දිනේ උපන්දිනේ එහෙනම් ඔය වැඩි හිටියන් උපන්දිනේ මොකද කියන්නේ සාමාන්‍ය අර උපන්දිනේ ගෞරවජිත සෙන්සින් සෙන්කි ආර ඊළඟ කරේසෝ කරේසෝ එම නිසා චොනන් ඔනල් සොන්මුරල් ඒ කියන්නේ මම අද සොන්මුණු කියන්නේ තෑග්ගක් පිටනක් පෙක්වජොමේ කම්මිදා. ඒ කියන්නේ පෙක්වජොම් කිවි සාපු සංකීර්ණයට යනවා. හරි. එතකොට පුල්ලෝ කියන්නේ ඇලවීමට සරෝ කියන්නේ දෙවනි උත්තරේ භාවිතා කිරීමට පල්ලෝ කියන්නේ විකිණීමට හතර සාරෝ කියන්නේ මිලදී ගැනීමට තෑග්ගක් මිලදී ගැනීමට යනවා. හරි ඊට පස්සේ හත් වෙනි ප්‍රශ්නේ ඒක
හත දැන් හිතෙන් ගුණතත් හරි ඉවරයි හත ඊට පස්සේ අර අපි දැන් ගොඩක් අය අර මේ අමාරුයි කියලා කියන ප්‍රශ්නේ එන්නේ ඔය මොකද සමාන වචන විරුද්ධ වචන අර පංගේ ඉන්නන්නේ ඇයි අර බංකුව 150ක් ගත්තයි ලොකෙක් කෙනාට ඇවිල්ලා තිබුණේ මේ ගොඩාක් සල් එකක් මේ විරුද්ධ වචන පන්දේ මල් හොයන්න මේ අර වහනවා කත්තා යොල්දා ඒ වගේ මේ ගොඩලේදී දෙදේ කියන්නේ මෙහෙම ඒක දැන් මම නම් ඒකට ඉතල මාන්තිරේ කියන්නේ නැහැ වැරදුනා ප්‍රශ්න දෙකයිනි ඒ සමහර ඕකට ටියුබ් ගහගෙන මේ වචන 500ක් විතර පාඩම් කරන ඒ ඒ මේ මොකද්ද ඒ උත්තර දෙක බලාපොරොත්තු ඒ ප්‍රශ්න දෙක හරියට ඉතල මාන්තිරේ නෝනේ ඒ දෙක අතර දාන්න ඕනේ ඒක උඩ මේක වලක් ගත්තා වැඩි හැබැයි මෙහෙම එහෙමයි කියලා නැහැ එහෙම මේ ඔක්කොම දැන් ඔය විභාගයේ අන්තිම කාලේ වගේ නම් ආවා එහෙම ඔයා ගන්න බැරි වචන එහෙම නැත්නම් සරලව තමයි අපි හරලව කියන්නේ අපි ළඟ තියෙනවා දැන් ඔය පකුඩා ගෙවන්න දා මාරු කරනවා ඒ වගේ එහෙම වචන තමයි ආවේ. හරි ඒකෙන්ද මේ ඒ ප්‍රශ්නෙට වැඩි යපුර මහන් තියෙන්නේ නැහැ ඔය කරන විදිහට පාඩම් කරන් ගියාම ඇති. හරි ඊළඟට 7 කරන් ඉල්ගෝ මොසේ තේහන් කරමින් කොරසිට එක දෙනවා ඡේදය කිව්වා කුමක් සම්බන්ධයෙන්ද කියලා තෝරන්න. කම්පියේ කොල්ලියොත් කම්පියේ කොල්ලිදා කියන්නේ හෙම්බිරිස්සාව හදලා කියන්නේ හෙම්බිරිස්සාව හැදිලා තෝදම හෙම්බිරිස්සාව හැදිලා මෝමි අංජවස්ස මිදා මෝම් කියන ශරීරයේ හරි නැහැ. අපි කියන්නේ ඇඟට ෆිට් නැහැ ඇඟ නිකන් ලෙඩ වෙලා ඉගිනේ. ඊට පස්සේ යගල් මොක්කෝ බෙහෙත් දීලා දැන් අපි කිව්වා අර දැන් කොරියන් අය කියන්නේ බෙහෙත් කනවයි කියලා. අපි නම් කියන්නේ බෙහෙත් බොනවා මතිදානේ කියනවානේ අපි කියන්නේ දෙන්න. ඒගොල්ල බෙහෙත් කනවා කියලා කියන්නේ යගල් මොක්කෝ බෙහෙත් දීලා සිවියා හල් පොතා විවේක ගත යුතු හින්දා විවේක ගන්න ඕනේ හින්දා පංජන්ින්ගේ පංජන්ින් කියන්නේ කවුද සුභායත මහත්තයානේ සුභායත මහත්තයාට අර කේදාන්නේ ටර්කින් සුභායත මහත්තයාට මල්සම් තරිගෝ දැන් මල්සම් හදා කියන්නේ යාගි හදා කියන එක තමයි කතා කරනවා කියන එක අර ඒක ගෞරව වචනයි කතා කරලා කියලා චිබේ නිවසට ගෙදරට ඉල්චික් වස්සම් මිදා ඉල්චික් කියන්නේ වේලාසන කලින් පොදායකේ අතීත කාලේ වස්සම් මිදා ඒක දන්නවද ආවා හරි අතර දැන් මෙතන උනේ මොකද්ද මෙයා කලින් ඕප් වුණා. ඒ කියන්නේ ඇඟට අමාරු වෙනදා ඒ පිරිස්සාව ඇදිලා සුපයිස් මාත්‍රේ කියලා වේලාසන ආවා. ඒතර අපි වර මං කිව්ව අර 51 58 ෂිෆ්ට් එකේ තියෙන ඔය කලින් ඕප් වෙනවා කියන වචනේ ඒක පාඩම් කරපු අය දන්නවා ඇති. පාඩම් කරපු අය උත්තරේ මාක් කරන්නත් ඇති. අනිත් අය පාඩම් කරන්න එපා හැමෝම ගාය පාඩනවා හරියන්නේ නැහැ. පේන කට්ටියත් ඉන්නේ. හරි. එතකොට මේ චිජක් කියේ ප්‍රමාද වෙනවා. පරක් වෙනවා. දැන් ඒකේ මෙහෙම මේ මොනවද ඒවට කියන්නේ අර හුරතල් කතා හරියන්නේ නැහැ දැන් හොඳ ඒ කියන්නේ මේ ඒකේ වචන දිගයි ඒව මතක හිටින්නේ නැහැ හරි අමාරුයි ඒව හරියන්නේ නැහැ දැන් ඉතින් විභාගය අපි දැන් විභාගයක් කියනවා කියන්නේ තරඟ විභාගයට සූදානම් වෙනවා කියන්නේ අභියෝගයක් නේද අභියෝගය ජය ගන්න ඕනේ බාර ගන්නවා ඒකත් එහෙම ලොකු අමාරුවක් නැහැ දැන් ඔකේ මාසයක් විතර එකම ටික ඒ වචන ටික 243 වල තියෙන්නේ ඒ ටික බලවල ඉන්නකොට ඉබේ මතක හිටිනවා දැන් ඉතින් ඔකෝල දැන් ගොඩා හැමෝම මාස 6කට වෙන්නේ දැන් පන්ති සම්බන්ධ වෙලා එතකොට මේ දැන් ඉතින් හොරිය නැගේ තියෙන්නේ මේ හැමදාම හදි කියන පාරක් අහනකොට හරි ඊට පස්සේ යගල් මොක්කෝ බෙහෙත් දීලා පයි කිව්වනේ බෙහෙත් දීලා මේ විදයන්ව හරි ඊට පස්සේ උත්තර ටික ගන්න ඊට පස්සේ චිජක් කියන ප්‍රමාද වෙනවා ඊට පස්සේ චෝතෙක් හදා කියන්නේ මේ කලින් ඕපෙන් ඒක තමයි උත්තරය කලින් ඕපෙන් හරි ඊට පස්සේ වීගන් හදා කියන්නේ වැඩ අවසන් උත්තර දෙක ඉන්නවනම් ආ වීගන් හදා ඕප් වෙනවා චුල්ජන් කියන්නේ වැඩ අවසන් වෙනවා වගේ තේරුම වැඩ අවසන් හරි ඒක හින්ද දැන් ඉතින් මේ දැන් අර ඒ වචන කෙලින්ම ඉන්නේ නැහැ ඒ ඔය විදිහ තමයි එන්නේ ඒ කියන්නේ වචන ටික පාඩම් කරගත්තාම අපිට කොහෙන්ද හිතා ගන්න. හරි මේකේ අර ව්‍යාකරණ කොටස් ගොඩක් තිබෙන තින්ද බලමු තියෙන ඒවා ආයක ඒ ඊට පස්සේ සෝ අන් ඊට පස්සේ ගෝ පොත් කතා වෙලාවක් හෝ
ස්ථානයක් සඳහන් කරනවට තමයි පාවිච්චි කරන්නේ. අතට ලැබෙනවා, පොළේ යනවා, දිජානේ කායෝ, හංගුවේ කායෝ, ඒවා. ස්ථානයක් ගැන කියන්නේ. ඊළඟ සෝ කියන්නේ හින්දා කියලා කියන්නත් ගන්නවා. කරලා කියලා කියන්නත් ගන්නවා. කරලා කියන තව ක්‍රියාවක් කරලා තවත් එක් කරනවා. කොරියාවේ ගිහිල්ලා වැඩ කරනවා. එම්මෙද තිබේ පාසු එහෙම ඉදර ගිහිල්ලා. ඊළඟට අන් කියන්නේ අන් 13 පාඩමේ අපිට හම්බුණා නැත කියන එක. ඒකෙන් ක්‍රියාපදයක් ඉස්සරහට අන් දැම්මම අන් කායකෝ යන්නේ නැහැ. අන් මොකෙම කන්නේ නැහැ. ඒ වගේ අපි එක අර විශේෂයෙන්ම තියාගන්න එකක් වෙයි මොකක්ද අර හදා ඉස්සරහට නැත්නම් හදාගෙන තව සම්මුණේකට මොකක් කොහෙන්ද දාලා කිව්වේ? හදා ඉස්සරහ. ඒ කියන්නේ උන්දොන් හදානම් උන්දොන් අන් හදා. කොම්පු හදානම් කොම්පු අන් හදා. එහෙනම් ඊළඟට ගෝ කියන්නේ කරලා කියන එක. එක ක්‍රියාවක් කරලා අවසානයේ තවත් එකක් කරන්න. ගෙදර ගිහිල්ලා ටීවී බලන. ටීවී කාගෝ, ටෙලිවිෂන් පායෝ ඒ වගේ. ඊය කොත් කතා කියන වගේ. ඊට පස්සේ මේ ගේ නැත්තා එගේ කියන්නේ අර ට නැත පුද්ගලයෙකුට කියන එක. දැන් අපි මේ මොකද්ද? රෝරෝ දාලා කියන්නේ ස්ථානයකට දිශාවකට කියන්නේ. දැන් මෙතන කියන්නේ පුද්ගලයෙක්. ඒක මාක් කරගන්න. හරි එතකොට ඊළඟ අටවෙනි ප්‍රශ්නේ කින් නාම චරුවේ කින් කියන්නේ දිග නාම කියන්නේ ලීන් ලී චරුව කියන්නේ මිටක් දිග ලී මිටක් කිල් ගෝ ගහලා පොජොක්ඛන් නාරන් පුතියස් ඒ කියන්නේ ගණකම දෙයක් සවි කරලා මන් දන් ගොසර හදලා තන්තන් හන්තන් තන්තන් කියන්නේ ඝනකම තද තන් කියන්නේ පොළව ඝනකම පොළව පාණ හරණ පණන්තේ හරණ විට සර්ණ භාවිතා කරන නොං කීගු ඉමිලා නොං කීගු කියන්නේ කුසිකාර්මික උපකරණ භාවිතා කරන කුසිකාර්මික උපකරණ ඒකර නොම්බු ගොවියා එහෙම මතකයි නොම් කුසිකාර්මයේ නොම් දැක්ක ගමන් කුසිකාර්මික බෑ කියලා ඒක පුළුවට එන්න ඕන කුසිකාර්මික පාර්ණ පායක හොමි හොමි කියන්නේ අත් මුල්ලුව පොඩි මුල්ලුව වගේ එකක් කිව්වා ඊළඟට කල් කිව් කියන්නේ රේකය ඊට පස්සේ මෝජොම් සාප් කියන්නේ මේ මොකද අත්තර කුඩාතර මල් හිටවන්නේම ගන්න පොර ගන්න පාවිච්චි කරන උඩ ගන්න එක ඊට පස්සේ කොක්කෙන් කියන පිචස් එක කියලා කිව්ව එක පිචස් එක මත හරි මතක නැහැ මේ ඒවට හලෝ උත්තර කීයද කිව්වේ හතර නෙමෙයිද හතර හතර එන්නවද හරි ඊට පස්සේ උත්තරේ කලින් කිව්වට නෙමෙයි. හරි ඊළඟට මේ නමෙන් ප්‍රශ්නය ලේසි පරිපලකින් උඩරන රූපයක් තමයි තියෙන්නේ. ඒකේ තියෙනවා කෙදනල් තක්කෝ ඉසල් මිදා. ඒ කියන්නේ කෙදන කියන්නේ පරිපල තක්තා කියන්නේ පිහිදන. පරිපල පිට දවමෙන් ඉන්න. ඊළඟ දෙක කෙදනන් සල්ගෝ ඉසල් මිදා. ඒ කියන්නේ අතුගාමින් ඉන්න. සල්දා කියන්නේ අතුගාන අතුගාමින් ඉන්න. ඊට පස්සේ කීයද තුන්වෙනි එක කෙදන උල්ලකාව විසමිදා. පඩිපෙලි ඉහළට යමින් ඉන්න. හරි ඊට පස්සේ හතර කෙදන නේරපග විස නේරපදගේ පහළට යන පහළට යමින් ඉන්නවා. එතකොට දැන් ඔය උත්තර හතරේම එකම ව්‍යාකරණයක් තිබුණේ මොකද්ද? ගෝ විසමිදා කියන්නේ. මොකද්ද ඒකේ තේරුම? කරමින් ඉන්නවා. මේ අවස්ථාවේ කරමින් ඉන්නවා. පහළට යමින් ඉන්නවා අතු ගාමින් ඉන්නවා එහෙම හරි ඊට පස්සේ 10 වෙනිය කියලා තියෙන්නේ ටිෂු රෝලක් ටොයිලට් පේපර් රෝලක් එතකොට ඒකේ තියෙනවා හියුජි හියුජිනේ උත්තරේ එක ඔය හියුජි වලට තව වචනයක් කියනවා හජන්ජි කියලා ඒකත් ලියා ගන්න ඕනේ හජන්ජි කියන්නේ පජන්ජියක් කියන්නේ
ඒක හොජන් කිල් වගේ හින්දා ඒක මතක තියාගන්න ලියි හොජන් හරි ඊට පස්සේ පීනු සබන් දන්නවද සුගොන් ටවල් එක කෝල් කියන්නේ කන්නාඩි වල කන්නාඩි ඊට පස්සේ 11 කිචාගා චුල්පන් හරන් සිගනන් මෙස්සීම් එක මෙස්සීම් එක කිචා කියන්නේ කෝච්චිය දුම්රිය චුල්පල් හදා කියන්නේ පිටත් වෙනවා චුල්පල් හදා පිටත් වෙනවා චුල්පල් හනන් කිව්වොත් පිටත් වන ඒක ළඟාවට මොකද කියන්නේ තොටක් කන තොටක් කන ඒකද දැන් මෙතන කියන්නේ පිටත් වෙන වෙලාව කීයද කියලා ඊටත් ඒක දෙනවා තේගු සිට සෝල් දක්වා තමයි කෝච්චිය යන්නේ දවල් තියෙනවා මාර්තු 22 කියලා. මාර්තු 22 කොහොමද දැන් අපි කොරින්නේ කියන්නේ? සමෝල් ECD. සමෝල් ECD වෙලා දින 9:40. 9:40 කොහොමද කියන්නේ? අහොප්සි සාතිප්පුන්. ඊට පස්සේ කෝච්චියේ එහෙට අර මේ ළඟාවෙන්නේ මේ හීර සෝල් වලට යන්නේ හීරද? 13:00 එකයි ඒක කොහොමද කියන්නේ? හන්සි ECD. හරි දැන් අපි දන්න වෙලාව 9:40 හොයාගන්න තියෙන උත්තර වලින්. එතකොට ඊට පස්සේ තියෙනවා ක්‍රමයක යට අර 31400 තියෙන. ඒතර ක්‍රමයක කියන්නේ වටිනාකම ගන්න ප්‍රයිස් එක. ඒක එතකොට සම්මාන ජොන් සාබේකෝන් වෙනවා. 31400. ඒතර උත්තර වල තියෙනවා හතරවෙනි උත්තරේ ඕජොන් අහොප්ති සාතිපුන් කියන. එතකොට මොකද්ද? පෙරවරු 9:40. දැන් ඇතර මේ ප්‍රශ්නේ අපේ පරීක්ෂා කරලා තියෙන මොකද්ද? ටිකට් එක පෙන්වුවට වෙලාව පිළිබඳ දැනු. අතන දකින්න වෙලාවයි චුල්බල දකින්න වර්ධනයේ පුළුවන් නම් ඒක මාක් කරගන්න පුළුවන්. එතකොට දැන් මේකේ අර පේපර් ටිකක් කරනකොට ඒ ටික හුරු වෙනවා ඉතින් අර රටාවල් ටික. හුරු වෙනවා එහෙම හුරු වුණාම දැන් අර කියන්නේ ඔය මුලින් ඔය පේපර් පටන් ගන්න කලින් කිව්වේ පොරියෙන් විභාගේ සමහරු අහනවා මේ අර විභාගයට එන මේව ටික නැද්ද මෙච්චර පාඩම් කරන්න නැතුව ඒ ටික අල්ලගත්තා නම් හරිනේ එහෙම කියලා. එහෙම එන ඒවා දිනවා ප්‍රශ්න 12ක් විතරින් දැන් ඔයගොල්ලෝ දන්නවා ඒ කියන්නේ අර සමන් දීමේ පැත්තේ අර පළවෙනි දෙක වචනේ හොයන්න තියෙන එක ඒක වෙලාව එකක් එනවා මේ වගේ බෙහෙත් තුන්දුක එකක් එනවා මේ වගේ ටිකට් එකකින් එකක් එනවා ඒ වගේ ප්‍රස්තාරක එකක් එනවා ඔය වගේ ප්‍රශ්න 10ක් 12ක් තියෙනවා එන මේ දැන් ඒගොල්ලෝ ඔයගොල්ලෝ දැන් ඒ ටික ආයි කියනවා ඔයගොල්ලෝ දන්නවනේ ඒ ටික මේ වැඩි දෙන්නේ නෑ එහෙම එන්න තිය හරියටම අපිට කියන්න බැරි ඒවා තියෙනවා හරි ඊට පස්සේ 12 සොල්මෙන්ගේ අල්මජන් ඔහිදල් කොලොසිත්සියු විස්තරයට ගැළපෙන වචනේ තෝරා විස්තරයට ගැළපෙන වචනේ තෝරා හරි එතකොට තියෙනවා චාගුබල් වැඩ සිජක් හගු ජොනි සිජක් හදා කියන්නේ පටන් ගන්නවනේ ජී ජොනේ කියන්නේ පෙර වැඩ පටන් ගැනීමට පෙර කක් කියන්නේ එකිනෙක එක්කෙක් කියන පුපුමේ කියන්නේ අමතර කොටස එක්කිනෙක අමතර කොටස ඉසංගි ඔප්නන්ජි ඉසංග කියන්නේ වැරද්දක් ඔප්නන්ජි කියන්නේ නැද්ද කියලා වැරද්දක් නැද්ද කියලා ඔප්පා කියන්නේ නැහැ කියලා දන්නවද වැරද්දක් නැද්ද කියලා කීගේ රද කීගේ යන්ත්‍රය මැෂින් එක චක් චක්තොම් හරි චක්තොම දායක ක්‍රියා කරනවා ක්‍රියා කරවීමට හොගින් හේ පොන්න මුසිමුද පරීක්ෂා කර බලීම මේ ක්‍රියාත්මක කරන කලින් එක එක කොටස හොඳට තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඊට චෙදන් කියන්නේ අර ඔන් ඔෆ් ස්විච් එක. ඊට පස්සේ කොජන් කියන්නේ පාර්සල්. ඊට පස්සේ සාපුචිල් කියන්නේ වැලිකඩ දාසි වැලිකොල කියලා කියන්නේ ඒවා. ඊට පස්සේ කොන්හාජොන් කියන්නේ පොදු පරීක්ෂා කිරීම. පොදුවේ පරීක්ෂා කිරීම සාමාන්‍ය පරීක්ෂා කිරීම සාමාන්‍ය පරීක්ෂා කිරීම ඒ වගේ කොහොමද සාමාන්‍ය පුරුද්දක් විදිහට කරන්නේ එතකොට ඒකේ අලුත් වචන තමයි චක්තොම් හදා කියන එක දැන් චක්තොම් හරි කියලා මෙතන තියෙනවා ඔයාලගේ නම අමාරුයි වගේ චක්තොම් හදා කියන්නේ කරන්නේ මොකද්ද ක්‍රියා කරනවා චක්තොම් හදා චක්තොම් හදා
ක්‍රියා කරනවා. ඊට පස්සේ පුපුම්. පුපුම් කියන්නේ අමතර කොටස් ස්පෙයාර් පාර්ට්. අමතර කොටස්. ඉතින් ඉසං කියන්නේ වැරද්ද. වැරද්ද අඩුපාඩුව. ඊට පස්සේ දැන් අපි දන්නවා වගින් හදා කියන වචන නම් දැන් නිතරම සම්මෙන එකක් වගින් හදා කියනවා. වගින් හදා කියන්නේ පරීක්ෂා කරනවා, චෙක් කරනවා කියන. වගින් හදා පරීක්ෂා කරනවා.